පෞගේ දවස්වල එක්සෙන් ජාතික පක්ෂයේ අපි සම්පූර්ණ සහයෝගය දුන්නා. ඉතින් ඒ වෙලාව පොරොන්දු වුණා එක්සෙන් ජාතික පක්ෂයෙන් මට කැබිනට් ඇමතිකම අරවින්ද කුමාර්ට ඩෙපුටි මිනිස්ටර් එකක් දෙනවා කියලා. කොහොම වුණත් ඇමතිකම දෙනකොට මම ලංකාවේ හිටියේ නැහැ. මම රට ගිහිලා හිටියා. ආවට පස්සේ ගරු අක්‍රමතුමා හම්බෙලා මට කිව්වා කැබිනට් ඇමතිවරු 30කට සීමා කරපු නිසා මට කැබිනට් නොවන අමාත්‍යාංශ එකක් ගන්න කියලා කිව්වා. ඉතින් මේම මාව ගෙනලා එක පැත්තකට ගොං කරලා තියාගෙන ඉන්නේ නැතුව ටිකක් ඇවිදලා වැඩ කරන්න නැත්තම් අපේ ඒරියා එක වැඩ කරන්න යම් කිසි පාසකම් දෙනවා නම් ඒක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපි ඡන්දෙන් ආපු මිනිස්සු අපි එටත් ඡන්දය ආරදෙනවා මේ එක්සන් ජාතික පක්ෂයට. අයි අපිට එහෙම කරන්න ඕයි කියලා තමයි අපිට හිතට පොඩ්ඩයි දුකයි. එතුමාටත් ප්‍රශ්න තියෙනවා. මම එතුමාගේ ප්‍රශ්නෙත් මම කල්පනා කරලා තමයි මම අර කැබිනට් ඇමති ධූරේ ඉඳලා මේ කැබිනට් නොවන ඇමතිවරයාට මම බැස්සේ. ඉතින් ඒකත් එයා හරියට මට කරලා දුන්නේ නැත්තම් මට ඉතින් ඒකේ රවටනවා කියලා තමයි මට කියන්න පුළුවන්. ඒකත් එක්ක මම Hindu සංස්කෘතික ඩිපාර්ට්මන්ට් එකේ ඉල්ලුවා. ඒක දෙන්න ඕනේ. නැත්තම් සමාජ සේවා දෙපාර්ට්මන්ට් එක තියෙනවා. ඒක දෙන්න ඕනේ. ඒක මොනාරි ජනතාවගේ පිළිගැනීම විදියට ඒ ඩිපාර්ට්මන්ට් එකක් දීලා මේක දුන්නා නම් මට කරන්න පුළුවන්. දැන් එතුමා අපි දැක්ක ඇමතිකම දීලා මමට දීලා ඊට පස්සේ මටත් මොකුත් නැත්තම් මම මොනා කරන්නද? දෙයියොන්ට තමයි දන්නේ ඕක. මේ අතර ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍යතුරයක් ලබා නොතීම සම්බන්ධයෙන් අද කිලිනොච්චේ ප්‍රදේශයේ ගංවතුරින් හානි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරුම මහතා අදහස් පළ කළා. අමාත්‍යකම සම්බන්ධයෙන් ඔබතුමා සතුටින් ඉන්නේ? මම රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට ගත්තාට පස්සේ මම සද්භායෙන් වැඩ කර මේ රටේ යුද්ධයක් හමාර කර හමුදා අමාත්‍යවරයෙක්ගේ යටතේ වැඩ කරන හැටි මම බොහෝ සතුටු වුණා. හැබැයි මම මටම ඒ සතුට මේ සිද්ධිය හැම මම මටම සාප කරගත්තා. මොකද මම මේ වගේ පොලිස් ආදේක් යට මට වැඩ කරලා සිද්ධ වෙච්ච එක. මේක පොලිස් ආදේ. මේක හමුදා අමාත්‍යවරයෙක් නේ තනි කර පොලිස් ආදේ. නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට මම මේ ප්‍රශ්නේ ගැටලුව තේරුම් ගන්න. මම අතේ ලක්ෂ 15 20 විඳන් කරන. මම ගස් යට බුදියගෙන, වාහන ඇතුලේ බුදියගෙන, අල්ලි යලෝනවා මරන්න, අලි ගන්න, කකුල් වල කටු අරගෙන මම මේ යුතුයම කරනකොට මේ ජෙනරල් පොන්සේක කියන පොලිස් ආදේ මේව දරා ඉන්න බැරුව මම වලහයි බෙරගන්න ගියා. මේ යාළ මේක ජෙනරල් හිතන්ගේ අම්මගේ අප්පගේ දේපලක් වගේ. එහෙම හිතන් හිටියේ. ඒ කූ ගැබ් එක යාළදී මාව බස්සල කූ ගැබ් එක ගන්න. වැඩ කරන්න දුන්නේ නැහැ මම. හැබැයි ජෙනරල් හිරගෙදර ඉන්නකොට මම ජෙනරල් නිසා දවස් හරියට හිරගෙයි කියලා. ජෙනරල් නිසා මම මගේ පක්ෂේ තහනම් කරගත්තා. ජෙනරල් තමයි ලොකු පුතා බැලලා අත කඩලා ගියා මම ලොකු පුතා. ඔය පොලිස් ආයතන කටවුරු දාන්න කිව්වා. ජෙනරල් අපි අනන්තපුරම ගුටි ගෑවා. මගේ පක්ෂේ තහනම් කරා. හැබැයි ඒ වෙලාවේ ජෙනරල් කිව්වේ පාරිත වගේ 10 දෙනෙක් හිටියොත් මට ඇති කියලා අදහදන්න. 10 දෙනෙක් නෙමෙයි. ලොකු අතින් විදා කරපු තමගේ නියෝජ්‍ය අමාත්‍යවරයා වාහනයක් යන්න දීපු පොලිස් ආයතන තමයි ජෙනරල් කියන්නේ. ඉතින් ඒ අමාත්‍යකම මේ තේම හසයි පොළ වගේ. පොන්සේක මන්ත්‍රීතුමාට තාම මේ දුරයක් හම්බුනේ නැහැ. ඒක තමයි දිස්ත්‍රිතම් වේදිකේ බුද්ධාර්ම දෙකන් දිස්ත්‍රිතම් වේදිකේ ඔබතුමා